පසුගිය දවසක එංගලන්තයේ ප්‍රබල ප්‍රතිකරුවෙකු කෙවින් පීටර්සන් කියපු කතාවක් ගැන ලෝකෙම අවධානය යොමු වෙලා තිබුණා. පීටර්සන් කියලා තිබුණේ තව ටික කාලයක් ඇද්දි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 5කට සීමා වෙයි කියලා. පීටර්සන්ගේ මේ කතාවේ තිබුණේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය විතර ටෙස්ට් වලට ඉතුරු වෙලා අනිත් රටවල් සීමිත පන්දු වාර තරඟවලට විතරක් යොමු වෙයි කියලා. ඒ කියපු විදිහට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන මතක සටහන් තියපු කොදෙව් ක්‍රීඩකයෝ ක්‍රිකට් වාර්තා රසක් තමන්ගේ නමට ලියාගත්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් ගහන්න අන්තිම කාලය තමයි මේ. හැබැයි ඉංගලන්තයේ මේ කියපු කතාවට හොඳ උත්තරයක් නවසීලන්තය දුන්නා. මේ කතාව කිව්වට පස්සේ කණ්ඩායම් දෙක හමුණු පළවෙනි තරගයේදීම නවසීලන්තය ඉංගලන්තය අතර තිබුණු මේ තරගයේ පළවෙනි දවසේම ටෙස්ට් ගහන්න සුදුසුයි කියපු ඉංගලන්තය පන්දු වාර 20කදී දවා ගන්න නවසීලන්තය සමත් වුණා. ඒකට නවසීලන්තය යොදාගත්තේ තමන්ගේ ආරම්භක වේග පන්දු යවන්න දෙන්නා වුණු ට්‍රෙන්ට් බෝල්ට් සහ ටීම් සවුති විතරයි. ඉංගලන්තයේ ටෙස්ට් ඉතිහාසයේ දැවිගේ 6 වෙනි ලකුණු ප්‍රමාණය විදිහට ලකුණු 58කට දැවි ගින් ආරම්භ වුණු මේ ටෙස්ට් තරගය නවසීලන්තයේ දිනුවේ ඉනිමයි ලකුණු 49කින්. නවසීලන්තය නම් ওই විදිහට තමන්ට ටෙස්ට් ගන්න පුළුවන් කියන එක කාටත් පෙන්නුවා. ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඉංගලන්තයෙන් ඒ කියපු කතාවට පිළිතුරක් දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ ඉංගලන්තයයි ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් මේ වසරේ ලංකාවේදී පැවැත්වෙන්න නිසා. ඔයාලා හිතන්නේ ලංකාවත් ඉංගලන්තයට හොඳ පිළිතුරක් දෙයිද? මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපි channel එකත් එක්ක එකතු වෙන්න, අපි subscribe කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.